ආයුබෝවන් කියලා පිළිගන්න ඔයගේ අලු හැමදෙනාම ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ අසල මොබයිල් YouTube channel එකත් එක්ක. ඉතින් මම ඔයාලට අදත් අරගෙන ආව ගොඩක්ම ගොඩක් වැදගත් වීඩියෝ මේ දවස්වල හැටියට මේ ඇන්ඩ්‍රොයිඩ් නීතියත් එක්ක අපිට රීලෝඩ් දාගන්න ප්‍රශ්න තමයි ලොකුවටම බලපාලා තියෙන data card reload කිසිම දෙයක් අපිට දාගන්න බෑ ගෙදරින් එළියට යากන්න විදියක් නැහැ. ඉතින් මම මේකට ගොඩක් හොඳ විසඳුමක් අරගෙන ආවා. ඒ තමයි අපි හැමෝගාම තියෙන මේ Visa card නැත්නම් බැංකු කාඩ් එකකින් පුළුවන් අපිට අපේ ෆෝන් එකට රීලෝඩ් කරගන්න data card ඕනි දෙයක් රීලෝඩ් විදියට අපිට ගෙන්න ගන්න පුළුවන් අපේ මේ බැංකු කාඩ් එකෙන්. ඉතින් සමහර හිතනවා මේකට mobile banking app එක ඕනි එහෙම නැත්නම් වෙනත් මොන හරි app එකක් ඕනි මේ දේ හරිම සංකීර්ණයි අපිට බෑ කියලා හිතන කට්ටිය තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙම නැහැ මේකට mobile banking app එක අවශ්‍ය නැහැ. අපිට තියෙනවා හෙලකුරු කියලා app එකක්. මේ හෙලකුරු කියන app එකේ තියෙන එක පහසුම පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අපේ ෆෝන් එකට රීලෝඩ් කරගන්න. මේකෙදී අපිට කිසිම අමතර ගාස්තුවක් අය වෙන්නේ නැහැ. මේකෙදී අපිට ඕන තරම් අවශ්‍ය නම් data reload විදිහට ඕනනම් package විදිහට දාගන්න reload වලට ඒ වගේම හැම reload හැම වර්ගයේම reload එකක් මේ විදිහට අපිට ඕනිම ජාලයක reload එකක් ඕනි විදිහකට අපිට අපේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් මේ හෙලකුරු කියන app එක භාවිතා කරලා. එහෙනම් ඉතින් අපි බලමු මේකෙන් කොහොමද අපි මේ දෙක කරගන්නේ මේ transaction එක කරගන්නේ කහරිම ලේසි. ඔයාලත් මේ විදිහට කරන්න කියලා මං ඉල්ලනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. පියවරෙන් පියවර මං කියලා දෙනවා මේක කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේම තව අසේල මොබයිල් අපේ YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම රැඳිලා ඉන්න නම් අපේ channel එක subscribe කරන්න වෙනවා. අපේ channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඔය යට තියෙන රතුපාට icon එක ටික් කරලා අපේ channel එක subscribe කරලා අපේ channel එකේ තියෙන මේ වගේ වැදගත් වටිනා වීඩියෝ ගොඩක් ඒ වීඩියෝ වලට ගිහිල්ලා බලලා ඒ වීඩියෝ වලට හොඳ නරක තියෙනවා නම් comment කරන්න, like කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි ඉස්සරව යනවා. මෙන්න මෙතන තියෙනවා හෙලකුරු කියන app එක. හෙලකුරු කියන app එක ඕපන් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේ හෙලකුරු කියන app එක ඕපන් කරගත්තට පස්සේ app එක ඕපන් වෙනකොටම සාමාන්‍යයෙන් අපිට ඉස්සෙල්ලාම එනවා ගෙදරින් ඉඳන් රීලෝඩ් කරගන්නේ කොහොමද කියන මේ ඉන්ටර්ෆේස් එක. මේක එන්න නැත්නම් මෙන්න මෙතනින් යන්න පුළුවන්. අපිට මේ විදිහට පල්ලෙහාට ගිහම හෙලිකුරු ඇප් එකේ තියෙන ඔක්කොම අවස්ථා ටික අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙන අපිට සේවා ගොඩක් ලබා දීලා මේකෙන් මේ පල්ලෙහාටම ගිහම අපිට තියෙන මෙතන රීලෝඩ් කියලා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති රීලෝඩ් කියලා ඔප්ෂන් එකක්. ඒකට අපි යනවා. ඊළඟට ගියාට පස්සේ අපිට මෙතෙන් එනවා අපේ අංකය ඇතුළත් කරගන්න කියලා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ අංකය ඇතුළත් කරගන්නවා. අපිට රීලෝඩ් කරගන්න අවශ්‍ය අංකය මේ විදිහට අපි අංකේ එතන ටයිප් කරාට පස්සේ අපිට එනවා අපිට ඕනම් ඩේටා කාඩ් එකක්ද වොයිස්ද 99 199 ඒ වගේ තියෙනවා. මෙතනින් තියෙනවා ඩේටා, මෙතනින් තියෙනවා වොයිස්. වොයිස් කියන එක ගිහම අපිට 100 200 300 අවශ්‍ය ගණක් අපිට රීලෝඩ් කරගන්න පුළුවන්. මම තෝරන රුපියල් 100ක් මම තෝරලා මම රීලෝඩ් කියන බටන් එක මෙතන තියෙනවා. ඒක ප්‍රෙස් කරනවා. එතකොට අපිට එනවා අපිට ගෙවන්න පුළුවන් මොකෙන්ද කියලා. අපිට මේකේ තියෙනවා Visa card, Master card, American Express, ඒ වගේම Easy cash, M cash, සම්පත්ම බැංකින් app එක, TNB බැංකින් app එක. අපි මේකේ තෝරගන්න මේ Visa credit debit card කියන එකේ Visa තියෙන option එක. ඊට පස්සේ අපිට ඇතුළත් කරගන්න තියෙනවා මෙතන අපි ගාව තියෙන කාඩ් එකේ ඩීටේල් ටික. නේම් ඔෆ් කාඩ් එක කියන්නේ කාඩ් එකේ අයිතිකාරයාගේ නම. අපි මේ විදිහට ඔයාලා තියෙන කාඩ් එකේ
අයිතිකාරයාගේ නම ඇතුළත් කරන්න. ඊට පස්සේ අපිට එන මේ වගේ ඉන්ටර්ෆේස් එක මේකෙදි වෙන්නේ කාඩ් එක තමන්ගේ කාඩ් එක කියලා පොඩි වෙරිෆිකේෂන් එකක් කරගන්න එක. ඒකට අපිට මෙතන අපේ කාඩ් එකේ නම්බර් එක ඇතුළේ ඩීටේල් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි වෙරිෆිකේෂන් සිස්ටම් එකට මේ මොබයිල් කියන එතනින් අපි වෙරිෆයි කරගන්න යන්නේ. ඕක එතන ටික් කරපුවාම මෙතන දෙනවා අපේ කාඩ් එකේ කාඩ් ඕනර්ගේ බැංකුවට ලබලා දීලා තියෙන දුරකථන අංකය. ඒ දුරකථන අංකය මෙතන අන්තිම අංක හතර තමයි එන්නේ. මගේගේ දුරකථන අංකය තමයි මේ තියෙන 7099 කියන. මේ 7099 කියලා අන්තිමේ අංකේ තියෙන දුරකථනෙට මේක ටික් කරාට පස්සේ මැසේජ් එකක් එනවා කෝඩ් එකක්. ඊට පස්සේ එතන දුරකථන අංකේ නම්බර් දීලා මෙතන යටින් තියෙනවා සබ්මිට් කියලා. අන්න සබ්මිට් බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි ලබලා දුන්න දුරකථන අංකයට එනවා මේ OTP කෝඩ් කියන එක. OTP කියන කෝඩ් එක එනවා අංක 8ක කෝඩ් එකක්. ඊට පස්සේ අපිට තියෙන අපේ ෆෝන් එකට එන අංක 8 කෝඩ් එක මෙතන ඇතුළත් කරන්න. මේ විදිහට ඇතුළත් කරලා මෙතන කන්ෆර්ම් කියලා බටන් එකක් තියෙනවා. කන්ෆර්ම් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපිට මැසේජ් එකක් එනවා 100 රුපීස් රීලෝඩ්. එතන අපේ අංක එනවා. අංකයට සාර්ථක රීලෝඩ් විය කියලා අපේ රෙෆරල් නම්බර් එකකුත් එනවා ඕන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ බලන්න මේ වෙලෙදි රුපියල් 100ක් රීලෝඩ් වෙලා තියෙනවා. මේකට අමතර ගාස්තු මොනවත් ඇවෙන්නේ නැහැ. මේ විදිහට තමයි මේක කරන්නේ.